පත් වෙලා තියෙනවාද වංචාව දූෂණය හොරකම කියන එක කොහොමද දැන් කමල් කොටරන්ත දොරසේක මාධ්‍ය අපි ආරක්ෂක ලේකම්තුමා අතේ මානුෂික මානව බස්කම් එක යහපත්ටි අදින අපේ තාත්තේ ජනතාවට සංවේදී නායකයෙක් මාකට කරා ඉන්නේ රනිල් වික්‍රමසිංහ රවි කඩාවේ මේ පොඩි පිටරේ නායකයාද මේ ආරක්ෂක වැඩිනා එතුමාවත් අපි තාම ආදරයෙන් පිළිගන්නවා සීලුම දෙනාට සුබ දවසක් අප හිතාදර මිනුවන්ගොඩ මැතිවරණ කොට්ටාසේ බලයල නිලධාරී සහ සංවිධායක සහෝදර චමින්ද සිල්වා මැතිතුමනි එඩ්වඩ් ගුණසේකර අප හිතාදර කණ්ඩායම් නායකතුමනි අප හිතවත් සෙසුගරු අපේක්ෂක තුමන්ලා වන හර්ෂණ රාජකරුණ ජෝර්ජ් පෙරේරා හසිත විජේසිංහ විජිත් විජේමුනි සොයිසා රංජන් රාමනායක මහින් සමාවෙන්ද චන්ද්‍රසෝම සරණා යන අප හිතාදර සියලුම ගරු අපේක්ෂක තුමන්ලගේ නමසරයි මිනුවන්ගොඩ මැතිවරණ කොට්ටාසයට විශාල සේවාවක් ඉටු කරපු අමාත්‍ය මහින් ගුණසේකර මැතිතුමනි නගර සභා ප්‍රාදේශ සභා විපක්ෂ නායකතුමන්ලා ප්‍රමුඛ ගරු මන්ත්‍රීතුමන්ලා සහ මන්ත්‍රීතුමියන්ලා හිටපු නගරාධිපතිතුමා ඇතුළු මේ අවස්ථාවට සහභාගී වී සිටින දායවර හිතාදර මිනුවන්ගොඩ ආසනේ මෞරුණී පියවරුණී සහෝදර සහෝදරියනේ මිත්‍රවරුනි තාමත්ම සතුටු වෙනවාද මිනුවන්ගොඩ මැතිවරණ කොට්ටාසය අපේ තරුණ නායක චමින්ද සිල්වා මැතිතුමා වගකීම බාර අරගෙන ෆේඩ්වර්ඩ් ගුණසේකර මැතිතුමාගේ මග පෙන්වීමෙන් නාගරික මන්ත්‍රීකමේ ඉඳලා දේශපාලන ජීවිතය ආරම්භ කරලා ක්‍රමක්‍රමෙන් දේශපාලන පඩිපෙළේ ඉහළම තලයට ගමන් කරන මොහොතක අපේ මිනුවන්ගොඩ සංවිධායකතුමාට සුබ පතනවා තරුණ නායකයෙක් හැටියට අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට පත් වෙයි කියන ඒ සුභාශිංසනය මම එතුමාට පුද කරනවා හිතාදර මිත්‍රවරුනි මිනුවන්ගොඩ මැතිවරණ කොට්ටාසේ ග්‍රාම නිලධාරී වසම් 121ක් තිබෙනවා මේ ග්‍රාම නිලධාරී වසම් 121 තුල ගම්මානක් තිබෙනවා මේ වන විට අපි සමගි ජන බලවේගයේ හැටියට රටේ තිබෙන සියලුම මැතිවරණ කොට්ටාසවල අලුත් වැඩක් ආරම්භ කළා තිබෙනවා සියලු දෙනාම දන්නවා සම්ප්‍රදාන කූල දේශපාලන පක්ෂ හැම වෙලාවෙම කරන්නේ බලයක් නැතිකොට බලය ලබා ගැනීම සඳහා ආණ්ඩු විරෝධී දේශපාලනය බලය ලැබුණාම බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් ජනතාවට සේවය කිරීම එම සංස්කෘතියේ ලොකු වෙනසක් ඇති කරලා හැම මැතිවරණ කොට්ටාසයකම අපි සංවර්ධන පදනමක් ආරම්භ කළා තිබෙනවා මිනුවන්ගොඩ මැතිවරණ කොට්ටාසයට මිනුවන්ගොඩ සමගි ජන බලවේග සංවර්ධන පදනම අපි ආරම්භ කළා තිබෙනවා. මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා. බලයක් ඇතුවත් හෝ නැතුවත් අපි මිනුවන්ගොඩ ජනතාවට දැනෙන සේවාවක් කරන්නට අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරයි කියන එක මම මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරනවා.
හිතවත් මිත්‍රවරුනි අගෝස්තු 5 වෙනිදා රටේ දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක දවසක් අතිවැදගත් කඩයිමක් රටේ ජනතාව තීන්දුව කරන්නට ඕන රටේ පාලනය පාලන බලය රට මෙහෙයවීම හැසිරවීම එයි නායකත්වයේ ගත යුත්තේ කවුද කියන එක දැන් රටේ ජනතාව කාලයක් පුරාවට නායකින් ගණනාවකගේ සේවාවන් සහ කරපු අසේවය හොඳින් අත්හදා බලලා තිබෙනවා අපි විශ්වාස කරනවා සමගි ජන බලවේගයේ සතුව රට ගොඩනගන්නට අලුත් වැඩපිළිවෙළක් තිබෙනවා මේ අලුත් වැඩපිළිවෙළ තුල රාජ්‍ය පාලනයේදී දූෂණේ වංචාව හොරකම සම්පූර්ණයෙන්ම බැහැර කරන පිරිසිදු පාලනයක් ගෙන යන්නට අපි බලාපොරොත්තු වෙනවා සියලු දිනාම දැනගන්නට ඕන අපි හැමෝම කතා කරනවා දල දේශීය නිෂ්පාදිතය ඒ වගේම වෙනත් සාරු ආර්ථික විචල්‍යයන් උද්දමනය විරකියාව ආර්ථික වර්ධනය ගෙවුම් ශේෂය වෙළඳ ශේෂය නමුත් කවුරුත් වැඩිය කතා නොකරන මාතෘකාවක් තිබෙනවා ඒ තමයි දූෂණය වංචාව හොරකම නිසා රටේ දල දේශීය නිෂ්පාදනයට අඩු වෙන ප්‍රමාණය දූෂණය නිසා ජාතික සංවර්ධනයට සිදුවෙන ඍණාත්මක බලපෑම පැහැදිලිවම අපි අවබෝධ කරගන්නට ඕන විවිධ කාලවකවානුවන් වලදී දූෂණකාරී ක්‍රියාවන් නිසා අපේ රටට ආදායම අහිමි වුණා සම්පත් අහිමි වුණා මොටිනාකම අහිමි වුණා මේ නිසා අලුත් වැඩපිළිවෙලක් හැටියට දූෂණය සහ මුලින්ම මුලිනු කුටා දැමීමේ ඒ දැවැන්ත ජාතික ක්‍රියාවලිය අපි දුරකථනයෙන් සමගි ජන බලවේගෙන් ආරම්භ කරන කියන එක මම මේ අවස්ථාවේ තමුන්නාසරට ප්‍රකාශ කරනවා මොහොතකට හිතලා බලන්න අපිට අහන්නට ලැබුණා පහුගිය කාලේ සිදුණු විවිධාකාරු දූෂණ ක්‍රියාවලිය ගණන් හදලා බලනකොට රටේ ජාතික දේපළ ජාතික සම්පත කතරම් ප්‍රමාණයක් අහිමි වුණා ඒ වටිනා සීමිත සම්පත් රටේ දියුණුව උදෙසා කැප කරාන අපේ රට මේට වැඩිය දියුණු රටක් මේට වැඩිය සංවර්ධිත රටක් ඒ නිසා රජයක් හැටියට දූෂණය වංචාව හොරකම පිටු දැකීම අපේ ගමනේ ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දෙන මාතෘකාවක් වෙනවා ඒ වගේම අද දවසේ පුදුමාකාර ප්‍රවෘත්තියක් මට අහන්න ලැබුණා. තමුන්නාන්සලා දන්නවද? වර්තමාන රජය ඇමරිකාවට කියනවා අපිට තව ටික කාලයක් දෙන්න MCC ගිවිසුම ගැන තව දුරටත් හිතලා බලන්න.
Mangahana Vardamana Raja May Raja Bihikaranata Katitu Karapu Siyallam Inna Tamunna Anselata Lajja Nadd Vili Lajja Nadd Janadhipati Varaneedi Munu Ratama Mulakala Janadhipati Varaneedi Madagata Tamunna Anselata Kiwa May MCC Gilusumanisa Rata Dekada Venama Atamastane, Solosmastane, Vandana Manakara Nelakota Paring Ekapatta Vitarai Lanka Vatai Divine Anitokum America Vatai Aidi Sarvaki Dadun Mahansela Vandana Manakara Nelakota Par debette Idam Kotas Kotasak Lanka Vataiti Kotasak America Vataiti Vinamaiki Vandana Manakaranga Dianabada Jayasri Maha Bodhin Mahanse Randapuda Ganda Dianabada American Embassy Avasara Patra Ganda Siddhavi Visa ganas itu deh juga. Ida apit mati beran biaya apa rek juga. Rata janata orang api saban deh nama. Rata janata apa kiu deh kerana. Api eli pita mak juga. Api MCC kiri semua kerja apa kerana nehiye. Namut mage mati beran biaya apa rek khada apa kerana. Vivida ya. MCC gives some again a Yojana Idri Pakara. MCC gives some Matiwana Nea Patre, Ilamataladigina. A pay at the Egara. Ekarma Jana di Pativerni di Sidunu. Humantrane. Humantrane Ganana King Eka. Kakuladim Ganana King Eka. Bangahanda Kamadi. Mukadda Vardamana Rajayata Thibena Sada Charatmak Aidiya Amerikavata Kiyanda Thao Poddha Kaldinda Meeka Salakala Bala Then Janadhipati Varane Kiwe Salakala Bala Nae Kiyala Janadhipati Varane Kiwe Sampoorni Maho Sikarna Nae Kiyala Hebei Man Dhanagatta November Dase E Venasa Siduela Sati Kihipa Kanagota May Aptotika Mulu Ratama Mulakala Hina Karana Hey Ekahade Kandu Winwing Kataka La Kiwa Ember Hue MCC gives me Hatta Kunai Kihak with an Arab. Dinuai pas sekiwi, amar nengkiwi, emberi kiwi, neng ambara mukad dakarlati ini, rata janata abu mula kalladi ini, gauroniya wandaniya mahasanggaratne, MCC epai kira, nidahas caturasre. Maran tiga upaya sekarang, kamu nang selera matengar. Rata janata awak ini mama hana. Rata janata awak ini awak matengar. Amatengar nama mama kira nama. Nevada matak kerangan. Pahugiya janati pati berani khal itu makiruwe. Boru prachar, mada prachar. Boru vivekshana maha lokota ratata pennuwa deshaya beeraganna maha devanta parivartanaatmaka yugaya bihi wenawai kiyala mona parivartanaya MCC eka gana janathawata kiwwe lokuma loku tompachaya
ලොකුම ලොකු බොරුවක් මට එක වෙලාවකට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා අපේ ජනතාවට මේවා තේරෙන්නේ නැද්ද මේ කරපු බොරුව අවබෝධ කරගන්න බැරිද මහා සංඝරත්නය මහා පාරට බැහැලා එක හැමින් දේශනා කරේ මොකද්ද 70ක් හොඳයි 30ක් නරකයි කියලා කිව්වේ නෑ සහ මුලින්ම අයින් කරගන්නවයි කිව්වා නමුත් මතක තියාගන්න මේ රජය මේ උත්සාහ දරන්නේ 69 ලක්ෂයක් ලබා දුන්නු ජනවරම කුණුබක්කියට දමලා තමන්ට ඕන ඕන දේවල් ක්‍රියාත්මක කරන්න දැන් තමුන්නාසලට තේරෙනවද මේ කරන ක්‍රියාවන් වල අර දම්වැලක පුරුක් වගේ මේ හැම දෙයක්ම සම්බන්ධයි පෙරටු ගාමි සහෝදරයෝ උද්ඝෝෂණය කරන උද්ඝෝෂණය කරන්නේ ශ්‍රී ලංකා රජයට විරුද්ධව නෙවෙයි ඇමරිකාවේ අර වර්ණ ભેදය නිසා ඒ විපතට පත් වුණු කළු ජාතිකය හරහා ඒ ඇති වෙන සමාජ විප්ලවය සහ ඒ මරණයට විරෝධතාවය පාලා පෙරටුගාමීන් උද්ඝෝෂණය කරනකොට පහර පිට පහර දෙනවා තමුන්නාසලා දැක්කා ඒ උද්ඝෝෂණයේදී කාන්තාවන්ට සලකපු ආකාරය ඒක මම විශ්වාස කරනවා ඒ දේ කරේ ඇමරිකානු රජයේ හිත දිනා ගන්න දැන් මෙන්න ඇමරිකානු රජයේ හිත දිනා ගන්න දෙවැනි ක්‍රියාව මොකක්ද එපයි කියපු MCC කිවිසුම ක්‍රියාත්මක කිරීම තව පොඩ්ඩක් කල් දෙන්න තව පොඩ්ඩක් කල් දෙන්න කියලා කියන්නේ මොනවටද මොනවටද අරහදින්නේ ඕක තව ටික කාලයක් යනකොට අපේ ජනතාවට පොඩ පොඩ අමතක වෙනකොට කොරෝනාවෙන් මේ සිදුවලා තිබෙන මහා ආර්ථික වෙසණය තුලින් ජනතාව MCC ගැන හිතන්නේ නැතුව තමන්ගේ ව්‍යාපාර කටයුතු ආදායම් මාර්ග වෙනත් ප්‍රශ්න ගැන හිතනකොට හිමීම ලිස්සලා දානෝ MCC එක 90යි කියලා. මම තමුන්නාසලට කියන්න කැමතියි. බය නැතුව මේවා ගම්වල ගිහිල්ලා කතා කරන්න. දැන් මිනුවන්ගොඩ මැතිවරණ කොට්ටාසේ කියන්නේ දේශ හිතයිසි, ජාති හිතයිසි, දේශ ප්‍රේමී සිංහල බෞද්ධ ජන ප්‍රජාව ජාතිකත්වය ගැන හිතන, දේශීයත්වය ගැන හිතන බහුතර ජන ප්‍රජාවක් ඉන්නේ මේ මැතිවරණ කොට්ටාසේ. දැන් මොනවද මිනුවන්ගොඩ ජනතාව කියන්නේ? MCC කිවිසුම ගැන. ජනාධිපතිවරණයේදී ලොකු ආශිර්වාදයක් දුන්නනේ. MCC එක නතර කරන්න. දැන් මොකද කියන්නේ මිනුවන්ගොඩ ජනතාව? ඒ නිසා මිත්‍රවරුනි අරඹපු දිනේ ඉඳලම මේ රජය කරපු හැම දෙයක්ම රට වෙනුවෙන් නිර්මාණය කරපු කොළුවින බවට පරිවර්තනය වුණා. මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ විදුලි බිල ගෙවන්න එපයි කිව්වා. දැන් මැයි මාසෙත් එක්ක තුරුමෙක් අහු කළ රෙඩ් නෝටිස් එවනවා ගෙවල් වලට. කොරෝනා වසනයක් තුලදී රටේ පවුල් වලට දුන්නු වටිනාකම කීයද? පවුල් වලට 5000යි. අපි කියනවා තමුන්නාසලාට රටේ ඕනතරම් සල්ලි දිනනවා රටේ ඕනතරම් මිල මුදල් තිබෙනවා දුරකථනයේ ජයග්‍රහණය කරනකොට සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරනකොට ආර්ථිකයේ ගොඩනැගෙන තෙක් හැම පවුලකටම අපි 20000 ගානේ මාසකට ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා දැන් ජනතාවට දීලා තියෙන වටිනාකම 5000යි බන්දුළු ගුණවර්ධනගේ ඩොලර් ලක්ෂ 400 ක්‍රිකට් ක්‍රීඩාංගණය නතර කරලා
ඒ මුදල් ටික ලබා දෙනවා පොදු ජනතාවට 20000 සහනාධාරයට මොනවටද මිනිස්සු ජීවත් කරවන්නේ ලැජ්ජයි මිත්‍රවරුනි බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට පඩි ගෙවන්නේ රජේ කාම් පුතුන්ට සල්ලි නැ බිස්නස් නැති හින්දා හැමදාම ගෙවන්නේ නැ මාස 5කට 6කට ගෙවන්නේ ආර්ථිකය හැදෙනකම් ආර්ථිකය ගොඩනගෙනකම් මහා බ්‍රිතාන්‍යය දෙනවා පඩියෙන් 180ක් ආණ්ඩුවේ ඒ රටේ මුදල් ඇමතිවරයා අපේ රටට එහෙම කරන්න බැරිද ලෝක තෙල් මිල පතුරටම වැහැලා පකිස්තානයේ තමයි දැන් තියෙන්නේ දකුණු ආසියාවේ අදුම මිලට තෙල් දෙන රට පාරිභෝගිකයින් අපේ රටේ මොකද්ද වෙන්නේ අවුරුද්දකට තෙල් මිල වෙනස් වෙන්නේ නැහැ කවුද කියන්නේ රජේ තීන්දුව කැබිනට් තීන්දුව මම තමුන්නාසරට කියන්න කැමති අගෝස්තු 5 වෙනිදා අපි ජයග්‍රහණය කරපුවාම අනිවාර්යෙන්ම තෙල් මිල අඩු කරලා මේ රටේ ජනතාවගේ පීඩණයට අසහනයට අපි විසඳුම් ලබා දෙනවා අපි තෙල් මිල අඩු කරනවා ඒක තමයි රටේ ජනතාවගේ අපේක්ෂාව දැන් මිත්‍රවරුනි සමහරෙක් අහනවා 20000 දෙන්න සල්ලි කොහෙන්ද කියලා සල්ලි ඕන තරම් තියෙනවා ඇයි දෙහිවල ගල් කිස්ස වෙරළ තීරුවේ මූදු වැලි ව්‍යාපෘති කරන්න 108900කට සල්ලි තියෙනවා නම් මොකෝ මිනිසුන්ට 20000 දෙන්න සල්ලි අමාරුවක් තියෙනවා මේ වෙලාවේ මිනිස් ජීවිත රකගන්නට ඕන ඔබලාගේ ජන ජීවිතේ සුරක්ෂා කරන්නට ඕන ඉහළ जीवन मट्टम इतकोट तम आर्थिक हरियाणकोट तमुन्नासम प्रश्न नवत आर्थिक वर्धने प्रति लाभ बागंडा मित्र हेम अतकिन्मे रजयक बोर रेबटिशा करुणा कर අපි හැරවුම් ලක්ෂ්‍ය ආරම්භ කරමු සමගි ජන බලවේගය දුරකතනය මගේ නිර්මාණයක් නෙවෙයි ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිර්මාණයක් බොරු නම් අහන්න එඩ්වඩ් ගුණසේකර මැතිතුමාගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයෙක් ජනවාරි 30 වෙනිදා මමත් සහභාගී නොවුණු කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දුව කරනවා අපි තරඟයට යන්නේ සාමූහිකව සංධානයකින් මේ මම නෙවෙයි කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සජිත් මම පක්ෂයේ නායකත්වයේ මෙහෙමම ඉන්නවා මම යන්නේ නැහැ කියලා කිව්වා මට ඉන්න ඕනේ කිව්වා තවත් කාලයක් මම කියා හොඳයි සර් කියලා හැබැයි මට ඡන්දෙ කරන්න බෑ කියලා එතුමා කිව්වා. ඡන්දෙ ඔයා කරන්නයි කිව්වා. මම ඔයාව සංධානයේ නායකයා, අගමැති අපේක්ෂකයා, නාමජනා මණ්ඩලයේ සභාපතිවරයා ඒ විතරක් නෙමෙයි. ඔයා සංධානයේ මහලේකම් තුමත් පත් කරගන්නයි. පත් කරගත්ත රංජිත් මද්දූ මණ්ඩාර මැතිතුමා. පාර්ලිමේන්තු කණ්ඩායම අනුමත කරා. කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරා. ඔහුම යනකොට මිත්‍රවරුනි පාර්ලිමේන්තුව විසිරුවන්නට දින කිහිපයකට පෙර කොහෙන් හරි මං හිතන්නේ දුරකතන ඇමතුමක් ආවා වැඩි කඩා කප්පල් කරන්න කියලා ඒ නිසාම මොකද වුනේ ඒ නිසාම එකට එකතු වෙලා සන්ධානෙන් යන ගමනට අකුල් හෙළුවා අනිවාර්යයෙන්ම දුරකතන ඇමතුම ඇවිල්ලා තියෙන පොහට්ටුවෙක් වෙන කාගෙන්ද දැන් හරිනේ පොඩ්ඩක් මතක තියාගන්න මේ 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 දේශපාලනේ මං ඉල්ලීමක් කරනවා පොඩ්ඩක් ආපස්සට මතක තියාගන්න ජනාධිපතිවරණය අවසන් වෙලා උණු උණුෙම කවුද අනුරාධපුර වන්දනාවේ ගියේ හූ හඬ වැද කවුද ගියේ ඒ බඩු ඔක්කොම අර පැත්තේනේ
ඔක්කොම ඩීල් කාර්යය ගම්මිරිස් ප්‍රතිපලයනද මහ බැංකු කේද වාචකයේද මහ බැංකු හොරකමද කරපු ඔක්කොම තක්කඩිකම් කරපු ඇත්තෝ ටික ගියා චොපර එකේ නැගලා ආශිර්වාද කරා ඉතින් ඒ හානියම තමයි අකුල් හෙලලා මේ සන්දානකින් යන්න තිබ්බ ගමන කඩාකප්පල් කරේ ඒ විතරක් නෙමෙයි අපිට කිව්වා අපේ අපේක්ෂකයන්ට කිව්වා අපි විජිත මුනි සොයිසමතුමා හොඳටම දන්නවා නාම යෝජනා අස්සම් කරන්න එපා මේව උසාවියෙන් කැන්සල් වෙනවායි කිව්වා මැතිවරණ කොමසාරිස්තුමා මේව බාර ගන්න දෙයි කිව්වා ඔයගොල්ලන්ට ගිහිල්ලා සිද්ධ වෙන්නේ මෙතන අස්සම් කරලා අහෝසි වුණාම ස්වාධීන කණ්ඩායමකට මුදල් ප්‍රතිපාදන දීලා ඒගොල්ලෝගේ අංකයි ලාංඡනයි අරගෙන එහෙමයි ඡන්ද කරන්න වෙන්නේ සි කියලා මෙතුමලට කිව්වා කවුද ආව් ඊට පැය 24කට පෙර තීම මැතිතුමා එතුමත් කිව්වා මේ හෙටද හෙට තීන්දුවක් තියෙන එක මහා භයංකාර තීන්දුවක් මේ මේකෙන් ඔක්කොම ඉවරයි ඔක්කොම ඉවරයි ඔක්කොම කපෝති කපුට් මොකද උනේ මිත්‍රවරුනි ආරම්භයේදීම ප්‍රතික්ෂේප කරා ඩිස්මිස් ශ්‍රේෂ්ඨාධිකරණ මම ඔබතුමාලට කියන්න කැමතියි සත්‍ය කවදා හෝ ජයග්‍රහණය කරන කවදාවත් ඩීල් කාර්යයට දිනන්න බැහැ මිත්‍රෝ දැන් වැඩක් නැහැනේ දැන් ඔය මේ දිස්ත්‍රික්ක ඉදිරිපත් වෙන හාදයෝ කියලා දිනනවා අපි මැතිවරණේ වුරුණ හැටි අපි පත් වුණොත් කෙලින්ම ගිහිල්ලා දිවුරුන් දෙනවා කොහොමද වැඩේ කෙලින්ම ගිහිල්ලා දිවුරුන් දෙනවා ආණ්ඩුවේ ඒක හරිද ඒකද විපක්ෂයේ දේශපාලනේ දැන් කතා කරලා ඩීල් එක අස්සම් කරලත් ඉවරයි අනේ අම්මේ ඉතින් දැන් මේ දිස්ත්‍රික්කේ යනවලු මේ හිස් කොළවල අස්සම් ගන්නවලු මන්ත්‍රීවරුන්ගේ මං කියන අපේ මන්ත්‍රීවරුන්ට කිසි දෙයකට බියවන්න එපා. තමුන් නාන්සලා හොඳ ප්‍රෞඩ ශ්‍රී ලංකේය ප්‍රජාව. තමුන් නාන්සලා නිමිට පුද්ගලයෝ නෙමෙයි. ඔය බොරුකාරයන්ට රැවටෙන්න යන්න එපා. අගෝස්තු 5 වෙනිදාට ඔය බැංකු හොරුන්ගේ ඔය වංචාකාරින්ගේ ප්‍රෝඩාකාරින්ගේ දේශපාලන ඉරණම තීන්දුව වෙනවා මේ කතන්දරේ මම රටේම රැස්වීම් දහසක් මම කරනවා මට ඉතින් කලට වේලාවට ජනාධිපතිවරණේ අවස්ථාව දුන්නා නම් මම එදාටත් කරනවා රැස්වීම් 1000ක් කොහෙද කරන්න බැරි වුණානේ ඩීල් එක හින්දා මට පරක් වෙලානේ ඔක්කොම දුන්නේ ගහපු කිවිසුම් හින්දා 154යි කරන්න පුළුවන් උනේ නමුත් මෙදා පාර දිවාරය නොබලා මගේ ජීවිතේ පරදුවට තබලා සත්‍යයේ ජයග්‍රහණය වෙනුවෙන් ජන හමුදාසක් මම පවත්වනවා මම කියන ඔය නායකන්ටත් එන්න මාත් එක්ක රැස්වීම් 1000ක් කරන්න ඒගොල්ලන්ට රැස්වීම් 1000ක් ඕනේ නැහැ මිත්‍රවරුනි ඕන තරම් බඩු තියනවා ඇඩ් දාන්න ඇඩ් වලට යනවනේ කෝටි ගණන් මන් ළඟ කෝටි ගණන් නැහැ හැබැයි මට කෝටි ප්‍රකෝටි ගණන් හොඳ හිත තියෙනවා මට මගේ කැපවීම තියෙනවා මට මගේ අදිෂ්ඨානය තියෙනවා ඕන වෙලාවක අවුවේ ඉඳලා කතා කරන්න පුළුවන් පැය 24 මුණත් කතා කරන්න මට කැප වෙන්න පුළුවන් මහන්සි වෙන්න පුළුවන් දුක් විඳින්න පුළුවන් පොදු ජනතාවගේ සිතුම් පැතුම් මට තේරෙනවා මම ඔබතුමාලට කියන්න කැමතියි අවංකත්වයට පිරිසිදු භාවයට තැන දීලා දුරකටනේ දිනවන්න සමග ජන බලවේගයේ දිනවන්න තමුන්නාන්සරට කවදාවත් වරදින්නේ නැහැ එහෙනම් අපේ චමින්ද සිල්ල මැතිතුමා හොඳ තරුණ නායකෙක් මං කාලයක් ඉඳලම දන්න හොඳ දක්ෂෙක් එතුමාව අපි හත් කරලා තිබෙනවා මිනුවන්ගොඩ ආසනේ ප්‍රධානී හැටියට සංවිධායකවරයෙ හැටියට බලයලක් නියෝජිතය හැටියට ඔන්න තරුණයෙකුට අවස්ථාව දීලා තියෙනවා ඉනිමගේ ඉහළටම යන්න එතුමා දක්ෂෙක්
කැපවීම වැඩ කරනවා එතුමාව ජයග්‍රහණය කරන්නට තමුන්නාන්සලාගේ උපරිම සහයෝගය ලබා දෙන්න අපේ හසිත විජේසිංහ රජතුමා දියුලපිටියේ විපක්ෂ නායකතුමා බොහොම අමාරුවෙන් දේශපාලනය කරගෙන යන තාත්තා ජීවිතේ පූජා කරා අර දකුණේ ත්‍රස්තවාදී ක්‍රියාත්මක වුණු සමයේ එතුමත් හොඳ ජනතාවාදී ජනහිතකාමී නායකයෙක් ඒ වගේම අපේ විජිත් විජිතමුනි සොයිස මහත්තුමා ඇමතිවරයෙක් හැටියට අපි බොහොම හොඳින් ඇසුරු කරා අදටත් හිතයිසි එතුමත් හොඳ මුකරී කටක් තියෙන අපේ නායකයෙක් මොකෝ රබල බලන්න එහෙම කියන්න හොඳ නෑනේ අපේ විජිතමුනි සොයිස මහත්තුමා කටාන මැතිවරණ කොට්ටාසෙන් ඉදිරිපත් වෙනවා. ඒ වගේම අපේ යූ ජෝර්ජ් පෙරේරා මැතිතුමා එතුමත් මං හින්දම සැමදා කැපිල්ලට ලක්වුණු පුද්ගලෙක්. හැමදාම කැපිල්ල මේ පළවෙනි වතාවට මේ බලයලත් නියෝජිතකමක් ඇතුව මැතිවරණයට ඉදිරිපත් වෙනවා. එනං එතුමටත් අපි අවස්ථාව ලබා දීලා තිනවා මේ දේශපාලන ඉනිමගේ ඉදිරියට යන්න. අපේ සරණලාල් චන්ද්‍රසෝම සරණලාල් මැතිතුමා එතුමත් අපේ ජෝර්ජ් පෙරේරා මැතිතුමා වගේ කැපිලි කැටිලි වලට ලක්වුණු පුද්ගලයෙක් වෙන මොනක් නිසා නෙමෙයි මාත්‍රික හිටගත්තු නිසා ඒ වගේම එඩ්වඩ් ගුණසේකර මැතිතුමා අමුතුවෙන් හඳුන්වන්න දෙයක් නැහැ එතුමා මිනුවන්ගොඩ ආසනයේ ප්‍රධානියා හැටියට ලොකු සේවාවක් ඉෂ්ට කරා මාත් එකට පාර්ලිමේන්තුවට ආවේ ඒ වගේම එතුමා කණ්ඩායම් නායකවරය හැටියට අද මේ දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩපිළිවෙළට ශක්තිය ලබා දෙන ඒ වගේම අවසානයේ ඉතුරු වෙලා ඉන්නේ මගේ මිත්‍රයා අපේ රංජන් රාමනායක මැතිතුමා එතුමත් ලොකු කැපවීමක් කරලා අවස්ථා ගණනාවක් හිරේ ගිහිල්ලා ඇත්ත කතා කරලා දූෂණයට වංචාවට විරුද්ධව කතා කරන නායකයෙක් හැටියට එතුමට අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා ඔයාට මම නාම යෝජනා දෙන්නේ නැහැ get out කියලා කිව්වා මම එතුමට කතා කරලා කිව්වා මම නාම යෝජනා දෙනවා කමින් කියලා කිව්වා. අරහෙන් එලෙව්වා මෙහෙන් ඇතුල් කරා. ඒ නිසා මතක තියාගන්න අපි ළඟ get out කියන වචනේ නැහැ. අපි ළඟ stand up sit down කියලා කෑ ගහන්නේ නැහැ. අපි ළඟ තිබෙන්නේ එකට එකතු වෙමු. Let's be united. එක්සේසත් වෙමු. සමගි වෙමු. සමගි ජනබල බලවේගය ජයග්‍රහණය කරවමු. අනිවාර්යෙන්ම තමුන්නාන්සලා මිනුවන්ගොඩ කොට්ටාසේ ග්‍රාම සේවා වසම් 121කටම ගිහිල්ලා චමින්ද සිල්වා මැතිතුමාගේ නායකත්වයෙන් මේ මැතිවරණ කොට්ටාසය ඉහළටම ගෙනවිලා ජයග්‍රහණය කරගෙන යන්නට ඔබ සියලු දෙනාම අපකතවන්නේ කියලා ඉල්ලීමක් කරමින් සියලු දෙනාටම තෙරුවන් සරණයි අස්සලාමු අලයිකුම් වරක්කම් එහෙවිලායි අද විදේශ රැකියා කරන අපේ මව්වරුන් පියවරුන් අපේ රටට ගේන්නට බෑ ඔවුන් කොරෝනා වඳුරින්